නුගේ ගොඩම ජීවත්වෙන නන්දා මාලනී මැතිනියනි, මේ වේදිකාවට ගොඩවෙන්න, මේ මහා ජනගගදියා බලන්න, ගයන්න මුළු ලොවටම ඇහෙන්න. තුන් හෙලේ කැලෑවල සිංහ පැටව් නැතවුන් මෙරට අතැර ගොසින් ඒ සිංහ නාදයයි අද මේ නුගේ ගොඩ අපිට දකින්න ලැබෙන්නේ. මිත්‍රවරුණේ, ආර්ථික අර්බූදයේ විසඳීමේ නාමයෙන් ආර්ථික අර්බූදයේ උග්‍ර කරන යුගයක ඩොලර් හිඟා කන්න අපේ මව්බිම වෙන්දේසි කරන යුගයක ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට අපේ ආදරණීය මාතෘභූමිය පත්කරමින් තිබෙන යුගයක රට බෙදන ජාතිවාදයේ නීතිගත කිරීමට පොරොන්දු ලබා දෙමින් උතුරේ දෙමළ චන්ද කුට්ටියට කෑදරකමින් කෙළහලන ජනාධිපති අපේක්ෂකයන් වැයි වැහැලා ඇති යුගයක ජුලි චංලගේ, එලිසබත් හෝස්ලගේ අනානුව රටකරවන අනුර රනිල් සන්ධාන හෙංචයියන් බටහිර බලවතුන් ඉදිරියේ බල්ලු කුක්කම් බවට පත්වෙලා අපේ ස්වාධීනත්වේ පාවා දීලා තියෙන යුගයක අනේ මගේ දරුවනේ මා බේරා ගනියු කියා ලක්මෑනේ හඬා වැටෙන මේ මොහොතේ රාජකාරියට යන එක පසෙක තියලා ගෙදරට දරුවන්ගේ කුසගින නිවීමට කීයක් හරි හොයාගන්න වැඩේ අමතක කරලා රට රකින්නට නුගේ ගොඩට පැමිණි දේශප්‍රේමී මිත්‍රවරුනි, ඔබට ජාතියේ ආචාර්ය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිත්‍රවරුනි, අපි නැවත වතාවක් නුගේ ගොඩට ආවේ අපේ මව්බිම නැවතත් අනතුරේ කියන්න. අද අනුර කුමාරලා, රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඔක්කොම එකවල්ලේ පොල් ඩොලර් පවුම් යුරෝ අරගෙන බටහිර තානාපති කාර්යාලවල පදයට නටන රූකඩ විතරක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න බෑ. මේ සෑම බලවේගයකම උත්තරේ වැල් පාලම විතරයි. හැබැයි මේ IMF ගිවිසුම ඇතුළෙමයි අපිට අර්බුදයෙන් එන්න තියෙන මඟ අවුරලා තියෙන්නේ. අද ඉන්දියාවේ තියෙනවා අපනයනයක් කළොත් මාස 3ක් ඇතුළත 90%ක් ඩොලර් ටික රටට ගේන්න ඕනේ. අපේ රටේ තිබ්බේ නීතිය 2017 වෙනස් කළා. අපිට ඒ නීතිය ගේන්නත් බෑ. ගේන්න බැරි වෙලා තියෙන්නේ IMF ගිවිසුමේ කියනවා ඩොලර් රට ඇතුළට ඒම සා යෑමට තියෙන සියලු බාධාවන් ඉවත් කළ යුතුයි. ඒ නිසා IMF ගිවිසුම කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි, ප්‍රශ්නය උග්‍ර කරන ලියවිල්ලක්. මිත්‍රවරුනි, 1991 ඉන්දියාව IMF ගිවිසුමක් ගාලා ගොඩ ගියා නේද? 98 රුසියාවත් එහෙම කරා නේද? ඔව්, ඒ රටවල් එහෙම කරා තමයි. ඒ රටවල නායකයන්ට දැක්මක් තිබුණා. අපේ නායකයන්ට එහෙම දැක්මක් නොතිබුණු නිසා අපි මේ ගිවිසුමේ වගන්තිවල හිර වෙලා ඉන්නවා. මිත්‍රවරුනි, වාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ කරමතට පටවලා, අපේ බුද්ධියංශයේ කරමතට පටවලා සාරාන්ලව නිදහස් කරගෙන රණවිරුවා දංගෙඩියට යැවීමේ කුමන්ත්‍රණයක් අද මාලිමාව දියත් කරලා තියෙනවා. රාජ් පොලිසියේ ලොක්ක විදියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මාලිකාවේ වේදිකාවට නැගලා කියනවා, බුද්ධියංශ මාව නොමග යැව්වේ නැත්තම් පාස්කු ප්‍රහාරයේ වළක්වා ගන්න රාජ් පොලිසියට ඉඩ තිබුණා කියලා. අනේ බුද්ධියංශේව වාර්තාවලින් වවුනතිව්වලදී සාරාන්ගේ ප්‍රහාරය කොටි සංවිධානයේ ප්‍රහාරයක් කියලා බුද්ධියංශ වාර්තා කරපු නිසා රවි බබා නොමග ගියා කියලා රවි බබා කියනවා. මිත්‍රවරුනි, මම ඊටාම වගකීමෙන් කියනවා රාජ්‍ය බුද්ධියංශය එවැනි කිසිම වාර්තාවක් රාජ් පොලිසියට ලබා දීලා නැහැ. පුළුවන් නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම රවි සෙනවිරත්නට අභියෝග කරනවා. අපි ආනවා රවි සෙනවිරත්නගෙන් ප්‍රශ්න ටිකක්. රවි සෙනවිරත්න මහත්තයෝ, 2017 ඉඳන් 2019 පාස්කු ප්‍රහාරය දක්වා සාරාන්ගේ ත්‍රස්ත ක්‍රියා 11ක් වුණා. මේවා විමර්ශනය කරන්න රාජ් පොලිසිය අසමත් වුණා නේද? 2019 ජනවාරි 31
සාරාන්ගේ ක්‍රියාගෙන ඔබට බුද්ධිවාර්තාවක් ලැබුණා නේද? මාර්තු 15 වෙනිදා, මාර්තු 31 වෙනිදා බුද්ධියංශ සාරාන්ගේ ප්‍රහාරයක් ගැන අනුතුරු අඟවපු වාර්තා ඔබට ලැබුණා නේද? ඒ විතරක් නෙවෙයි, රවි සෙනවිරත්නට 2019 ජූලි 9 වෙනිදා ලැබුණු වාර්තාව. රවි සෙනවිරත්න ලියුම් කවරේ කඩන්නේ ජූලි 16. ඉතින් කොහොමද රාජ් පොලිසිය ත්‍රස්තවාදීන් අල්ලන්නේ? මිත්‍රවරුනි, රවි සෙනවිරත්නලා ශානි අබේසේකරලා පොලිස් කාකි සූට් එක ඇඳගෙන හිටියට ඊට යටින් ඇඳගෙන හිටියේ මාලිමාවේ දම්පාට බැරියම ත්‍රස්තවාදීන්. මාලිමාවේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාම් නායනගේ පුත්තු වෙච්චි කොට විමර්ශනය කරන්නේ මාලිමාවේ රහසේ ඉන්න රාජ් පොලිසිය උණුකොට කොහොමද දෙයියනේ ත්‍රස්තවාදීන් අල්ලගන්නේ? මේකේ ත්‍රස්තවාදියත් මාලිමාවේ, විමර්ශකයත් මාලිමාවේ. ඔන්න ඕකට තමයි කියන්නේ මුන් ඔක්කොම සහෝදරයෝ මල්ලි කියලා. ඒ වගේම ඉව්ලෝන් මාස්ක් ඇමරිකාවේ ඉන්න ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දැවැන්ත ආයෝජනයක් කරන කෙනෙක්, ලෝකයේ අවදානම් ගන්න ආයෝජන කරන කෙනෙක්. නමුත් මිත්‍රවරුනි, තුනිල් අඳුන් නැති මාත්මයා කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා මිත්‍රවරුනි. ඒ වගේම තුනිල් අඳුන් නැති මාත්මයා ණය ප්‍රතිව්‍යවකරණය කරන්න යන්නේ තමන්ට නයිමියන් ගාවට ගිහිල්ලා කියනවලු අනේ මචං ගෙවා ගන්න බෑනේ මචං කියලා. එතකොට ලෝක බැංකුව IMF එක එතුමාගේ කරට තට්ටුවක් දාලා කියනවලු ආ එහෙනම් කමක් නෑ මචං කියලා. මේව් එකෙක් තමයි මාලිමාවේ මුදල් නැමැති කියන්නේ. එහෙනම් මිත්‍රවරුනි, ආර්ථිකයට අබසරණයි කියන එක තේරුම් ගන්න අමුතුවෙන් ඕනේ නෑ මිත්‍රවරුනි. සර්ව ජන බලයේ බිහි වුණා විතරයි ආණ්ඩුව අද කතා කරන්නේ ඡන්ද කල් දාණ්ඩයි. ජනමත විචාරණයක් තියලා වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ 3-2 වසරකට කල් දාන්න කතා කරනවා. අපේ රනිල් වික්‍රමසිංහට කියනවා, රනිල් මහත්තයෝ පුංචි ඡන්දේ කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්ව ජන බලය තියෙනවා. ඒ සෙල්ලම් දාන්න ආවොත් මේ ජනකම අරගෙන ජනපති මැදුර වට කරන්න අපි ලෑස්ති කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා. අවසාන මිත්‍රවරුනි, බැන බැන හිටියට විවේචන කරාට විකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේ සර්ව ජන බලය පමණයි. මැතිවරණයට ප්‍රතිපත්තිවේ රාමුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්ව ජන බලය පමණයි. මේ රට ගොඩනගන විසඳුම තියෙන්නේ සර්ව ජන බලයට පමණයි. ඒ නිසා මිලියන 22ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපෙත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආයාචනා කරමින් මම නියන වෙනවා. සර්ව ජන බලයට ජය වේවා. අපේ ආදරණීය මාතෘභූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.